ආයුබෝවන් හැම දිනාටම අදත් මම අලුත් පාඩමක් අරගෙන ආවා ඔයගලන්ට parole con suoni irregolari ඒ කියන්නේ වෙනස් ආකාරයෙන් ශබ්දවන වචන මොකද මම මේ පාඩම කලින් ඔයගලන්ට වෙන වීඩියෝ එකකින් දැම්ම ඔයගලන්ට මතක ඇති cha che cha je කියන අකුරු තුන මේ අකුරු තුන හැම එකම හැදිලා ශබ්දවන ආකාරයේ සාමාන්‍ය විදිහ මම ඔයගලන්ට කියලා දුන්නා. අද අපි කතා කරන්නේ ඒකේ වෙනස් ආකාරයෙන් ශබ්ද වෙන වචන ගැන. අපි දැන් එහෙනම් බලමු මොනවාද ඒ වචන කියලා. ඔයගලන්ට පේනව ඇති මම චා චේ කියන අකුරු හැදිලා හැදෙන වචන සාමාන්‍ය ආකාරයෙන් යෙදෙන විදිය දක්වන වචන තුනක් ගත්තා බලන්න අරාංචා මාංචා චේකෝ මේ මාංචා කියලා කියන්නේ අපිට දෙන ටිප් එක සන්තෝෂම කියලාත් අපි කියනවා ඊළඟට චේකෝ කියලා කියන්නේ අන්ධ කියන තේරුම අන්ධ පුද්ගලයා ඉතින් බලන්න මේවා ඔක්කොම සාමාන්‍ය ආකාරයෙන් ශබ්ද වෙන්නේ නමුත් මම යටින් දැම්මා irregolari විදියට කොහොමද මේ වචන ශබ්ද වෙන ආකාරය කියලා බලන්න pharmacia pharmacia කියලා කිව්වහම අපි ලියන්නේ c e a cha විදියටමයි නමුත් ශබ්ද කරන්නේ pharmacia කියලා ඊළඟට lucia pharmacie ඕගොල්ලන්ට පේනව ඇති ඒව ශබ්ද වෙන ආකාරය වෙනස් ඒකයි අපි irregolari කියලා කියන්නේ ඊළඟට මම දැම්මා ja je වලින් බලන්න chiedie ja selva ja valige වගේ වචන selva ja කියලා කියන්නේ නපුරු කියන තේරුම දෙන වචනයක් ඇත්තටම සත්තුන්ට තමයි අපි මේ වචනේ පාවිච්චි කරන්නේ animale selva ja ඒව තමයි සාමාන්‍ය ආකාරයෙන් ja je ශබ්ද වෙන වචන ඊළඟට irregolare ආකාරයෙන් ඊට වෙනස් වෙන ආකාරයෙන් යෙදෙන වචන තමයි magia බලන්න ලියන්නේ g e a magia කියලා තමයි අපි ඒක උච්චාරණය කරන්නේ බලන්න magie bugia bugie nostalgia මේ nostalgia කියන වචනේ තේරුම මම ඔයගලන්ට කියන්නම් gedara pawule ay nathuwa paaluyi කියන තේරුම දෙන්න තමයි nostalgia කියන වචනේ භාවිතා කරන්නේ home sickness කියලා ඒක ඉංග්‍රීසි වචනය. ඉතින් මේවා තමයි සාමාන්‍ය ආකාරයට ලියන chaache jaaje වලින් යෙදෙන වචන වලට වෙනස්ව ශබ්ද වෙන ආකාරය සම්බන්ධ වචන මේ වගේ වචනත් ඉතාලි භාෂාවේ තියෙනවා ශබ්ද කරනකොට ඒවා ඉගෙන ගන්න ඕනේ ඒකයි මම ඕගොල්ලන්ට මේ ගැන පොඩ්ඩක් මතක් කරන්න කල්පනා කරේ ඉතින් අද පාඩමත් ඕගොල්ලන්ට වැදගත් වෙනවා අලුත් වචන ඉගෙන ගන්න කියලා මම ඕගොල්ලන්ට කියනවා ආයෙත් පාඩමකින් හම්බ වෙනකන් හැම දිනාටම ආයුබෝවන්